කථානායකතුමනි 2021 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින 2020 11යි 30 සඳුදා විවාදයට ගැනෙන අමාත්‍යංශය ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 111 216 423 416 සහ 220 දරණ වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන් කි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරනවා ඒකම ගරු කථානායකතුමනි මම අද මෙම විවාදය ආරම්භ කරමින් මූලිකවම මම කතා කරන්නේ ඇත්තටම අද ඇවිල්ලා තිබෙන කොරෝනා වසංගතය ගැන මේ වෙනකොට රටවල් 220ක මෙම වසංගතය පැතිරිලා තිබෙනවා මිලියන 62ක් ඇත්තටම අසාධාරණ ආසාදනය වෙලා තිබෙනවා ඒකේ මිලියන 43ක් දැනට සුවපත් වෙලා තියෙනවා මිලියන 1මාරක් අපි කනගාටුවෙන් කියනට ඕනේ මිය ගොස් තියෙනවා ඒ වගේම ලංකාව ගත්තොත් මුල් රැල් එකේදී අපි ලංකාව මේ රටවල් 220න් අපි හිටියේ 150ක ඉතා හොඳ තත්ත්වයක. නමුත් ඊට පස්සේ උනේ මොකද බොහොම ලිහිල් වුණා. මේකේ ප්‍රතිපත්ති රජයේ මැතිවරණ වලට ගියා 20 වෙනි සංශෝධන ගෙනාවා. ඒවට මූලිකත්වය දුන්නා. මේ තත්ත්වය නිසා දෙවනි රැල්ල ආරම්භ වුණාට පස්සේ අද මේ රට 98 වෙනි ස්ථානයට නරකම රටවල් වලින් 98 වෙනි ස්ථානයට පැමිණුණා. දැන් මේකට හිතාමත්ම උදව් වුණා මෙම කොරෝනා වසංගතට අපේ රජය ගත්ත ක්‍රියාමාර්ග එකක් තමයි සුවසැරිය ගිලන් රථ සේවයේ 297ක් ගෙනාවා නොමිලේ අපි ගෙනාවේවා ඒ වගේම අපි ගිලන් රථ 350ක් වෙන් සහ ෆෝඩ් ගිලන් රථ අපි ගෙනාවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ 600 ගානේ හිතාමත්ම සුණනවා මොකද හැමදෙස්සම නිවුස් දැම්මොත් ඒවැයි තමයි මේ අය ප්‍රවාහනය කරේ විශේෂයෙන්ම ඇඳිරි නීතිය විශේෂයෙන්ම ලොක්ඩවුන් තියෙන වෙලාවේ වෙන ප්‍රවාහන සේවයක් තිබුණේ නැහැ ඒ වගේම අපි මම එනකොට තිබුණේ ICU ඇඳන් 598යි අපි 777ක් දක්වා වැඩි කරා ඒ වගේම වෙන්ටිලේටර්ස් තිබුණේ 400යි 850 දක්වා වැඩි වුණා ඒ වගේම අපි ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරා බිබිලේ මැතිතුමාගේ තුන්වෙනි ප්‍රතිපත්ති ඖෂධ නිෂ්පාදනය ලංකාවේ ඒ වෙලාවේ මුළු ලෝකෙම වැහුණා අපේ ආසන්න රට වැඩිම ඖෂධ ආනයනය කරන ඉන්දියාව වැහුණා නමුත් අපිට අපේ ඖෂධ මෙහි කර්මාන්ත වලින් තිබුණ ඖෂධ මුල් කාල පරිච්ඡේදයේ අපිට ලැබුණා ඇත්තරම දැන් කොරෝනා තත්ත්වයේ තියෙන්නේ දැන් 23000ක් ආසාදනය වෙලා 17000ක් සුව වෙලා තිබෙනවා 6000ක් රෝවල් වල ඉන්නවා 116ක් මං හිතන්නේ අද වෙනකොට මිය ගිහිලා තියෙනවා දිනපතා 400ක් 600ක් මේ රෝගයට එකතු වෙනවා ඒ පරීක්ෂණ කරපු ප්‍රමාණය පමණයි හඳුනාගත්ත ප්‍රමාණය පමණයි ඒ වගේම කොරෝනා සහන ගත්තොත් 2020 අයවැයෙන් මේ මෙච්චර ලොකු වසංගතයක් මුළු ශිෂ්ටාචාරයේ අපිට ඇති වුණ ලොකුම වසංගතය මේක ඒ නිසා මේකට මුහුණ දීම ඉතාමත්ම පහසුයි නැහැ ඇමතිතුමියටත් ඉතාමත්ම බාහිර දූර කාර්යයක් තිබෙන්නේ මම හිටියත් ඔය තත්ත්වේ මේක ඉතාමත්ම මුළු ශිෂ්ටාචාරයේම අපි මුහුණ දෙන ඉතාමත්ම බැරෑරුම්ම වසංගතය අපි පිළිගන්න ඕනේ නමුත් අයවැයෙන් ඔබතුමියට කිසිම උදව්වක් නැහැ මේ රක්ෂණයක් පමණයි දීලා තියෙන්නේ ඒකත් මිනිස්සු සල්ලි දීලා ගන්න එක. දැන් සංචාරක ව්‍යාපාරීන කට්ටිය විදේශගත ශ්‍රමිකයන් ස්වයන් රැකියා නියුක්තිකයන් ඉතාමත්ම අසරණ තත්ත්වයට ඇවිල්ලා තියෙන උන්ගේ ආදායම් මාර්ග නැති වෙලා. විදේශගත ශ්‍රමිකයන් අඩුවෙන්ම ගෙනාපු රට තමයි අපි දහස් ගණන් ගුවන් යානා අනිත් රටවල් වලින් යැත්තේ අපි 10යි 15යි ගුවන් යානා යවලා තියුනේ මේ අය ගෙන්න ගන්නට. ඒකට අමතරව තියෙන රුපියල් 5000 දීමනාව ඒ වගේම රුපියල් 10000 බඩු මල්ල කී දෙනෙකුට දෙක ලැබෙන්නේ. අපි යෝජනා කරන අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වාගේ මුල ඉඳලම 20000ක් ලබා දෙන්න මේ සියලු මුල්ලන් වියදම් කළා දුන්නත් අපි ඒව ගැන පැමිණිලි කරන්නේ නැහැ අනිත් ඒවට තියෙන අමාරුකම් ගැන අපි කතා කරන්න යන්නේ නැහැ ඒ අසරණ මිනිස්සුන්ට දෙන්න මොකද වෙනත් රටවල් වල මාස 6ක පඩි ගෙවලා තියෙනවා ඒ විදිහට අපි 0.0.3 රාජ්‍ය ආදායමෙන් අපි මේකට වැඩි කරලා තියෙන්නේ නමුත් ඇමරිකාවේ 15%යි ජපානයේ 20%යි අපේ ආසන්න රටේ ඉන්දියාවේ 10%ක් ජාතික ආදායමෙන් වියදම් කරලා තියෙනවා අපිත් මීට වඩා වියදම් කරන්නයි කියලා මං ඉල්ලනවා මිනි පෙට්ටියටත් මේ රජය සල්ලි ඉල්ලනවා ඉතින් ඒක තමයි தত্ত্বය එතකොට PCR අරමුදලෙනුත් මම දැන් පහුගිය දවස් වෙනකොට වැය කළ තියුනේ 116යි මම කියනවා මේ මුදල් අරගෙන පුළුවන් තරම් මේ ජනතාවට සහන ලබා දෙන්න කියලා 2019ටත් වඩා අඩු මුදලක් තමයි මේ සැරේ අයවැය සෞඛ්‍යයට වෙන් කළ තිබෙන්නේ මෙච්චර වසංගතයක් තිබිලත් ගිය සැරේටත් වඩා අඩු මුදලක් තමයි යොදවලා තියෙන්නේ යහපාලන රජයේ සෞඛ්‍යයටත් අධ්‍යාපනයටත් විශාල මුදලක් වැය කරා ඒ වගේම
PCR පරීක්ෂණ මම කියනවා ඔබතුමියට දින 14කින් පසුව නිදහස් වෙනකොටත් මේ විශාල ගණනාවක් නිදහස් වෙන්නේ නැහැ. පුළුවන් තරම් PCR පරීක්ෂණ කළා එවන්න. මොකද ඒක තමන්ගේ පවුලේ අයට, මිත්‍රයින්ට, නෑදෑයින්ට මේ වසංගතයෙන් බේරා ගැනීම සඳහා බොහොම උපයෝගී වෙනවා. අනිත් එක මේ මාස්ක් එක හෑන්ඩ් සැනිටයිසර් මිල දැන් නැවත වැඩි වෙලා තියෙනවා රුපියල් 200 ගන්න. ඔබ මම ඩෙන්ගි වසංගත වේලාවේදී සියලුම රුධිර පරීක්ෂණ මම මිල පාලනයකට යටත් කරා. පුද්ගලික රෝහල්වල. ඊටාම රුපියල් 750 තිබුණා රුපියල් 150ට බෑවනා. ඉතින් ඒ වගේ තමුන් ඔබතුමියත් මේ මාස්ක් එක හෑන්ඩ් සැනිටයිසර් මේ වයිදී මේ උපරිම මිල නියම කළා මිල පාලනයකට ගේන්න ඒගොල්ලන්ට ඕන විදියට බිස්නස් කරන්න දෙන්න එපා මේ වෙලාවේදී. අනිත් එක මේකෙදී මේ අමාත්‍යාංශයේ ඔබතුමියව මේ දේශපාලනීකරණය කරන්නට ලෑස්ති කරනවා. දැන් මේ බලන්න ඔබතුමියගේ අමාත්‍යාංශයෙන් කාර්ය සාධන වාර්තා දෙකක්. දැන් මේක තමයි මුලින් ගැහුවා කාර්ය සාධන වාර්තාව. මේක තමයි මේක ඉතාමත්ම ලස්සනට මේ සාමාන්‍යයෙන් අපි කරන වගේම වර්ණවත් හොඳට ඒක ගැහුවා. දැන් මේක නැවැත්තුවා කට්ටිය. නවත්තලා ඔබතුමිය ලව්වා මේ ගැහුවා නිකන් මේ සුදුයි කළු එකක්. මේක නිකන් අර ස්ටේපල් කළා අමුණලා ටේප් දාලා අලවලා මේ දඩිබිඩි ගාලා එකක් ගැම්මා ඔබතුමියගේ කාලේ විතරක්. මේකේ තියෙන වැරද්ද මොකද්ද? 2019 2020. ඉතින් ඔබතුමියට මම පෙන්නන්නම් 2015 මම ඇමති වුණ වෙලාවේ. මේ ගහපු පොත ඒ 2014 2015. මම ඇවිල්ලා දවස් 100න් අයවැලේකනේ ගෙනාවා. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කවු වෝටර් ෆේකවුන්ට් එකක් තියුනේ. ඉතින් වෝටර් ඇකවුන්ට් එකක් තියුනහම කාර්ය සාධන වාර්තාවක් නැති හින්දා තමයි ඒක දුන්නේ. ඉතින් මගේ තියෙන්නේ 2014 2015. මේකේ මම කරපු වැඩ තියෙන්නේ ඉතාමත්ම අඩුයි. මං කොහමද ඇවිල්ලා එකපාරට කරන්නේ? ඔබතුමිය කොහමද මේ මාස ගානකට ඔක්කොම කරන්නේ? ඉතින් එතකොට ඉතුරු ඒවා තියෙන්නේ මගේ ඒවා. දැන් මේකෙත් තියෙන්නේ මගේ ඒවා නෙවෙයි මට ඉස්සෙල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඒවා තමයි හුඟක් ඒවා තියෙන්නේ. නමුත් කාර්ය සාධන වාර්තාව කියන්නේ අමාත්‍යාංශ මිසක් මේ ඇමතිවරුන්ගේ කාර්ය සාධන වාර්තාව නෙවෙයි. ඒ නිසා ඔය වැරදි එක එක ඒවට යොමු කරන එක ඒ කට්ටිය ගැන ඔබතුමිය පරිස්සම් වෙන්න. එතකොට අනිත් එක මම පත්වීම් දෙනකොට දැන් සමහරු කියනවානේ දේශපාලන මං කවදාකද දේශපාලන කරේ බැලුවේ නැහැ. දැන් බලන්න ડોક્ટર ජයරුවන් බණ්ඩාර. මං හොඳටම දන්නවා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ මැතිණියගේ ඒ ගෙදර තමයි ඉන්නේ ජයරුවන්. එහෙම තියෙද්දි තමයි මම අධ්‍යක්ෂකවරයා විදියට MRI එකේ පත් කරේ. මට වැඩක් නැහැ එයාගේ දේශපාලනේ. මට ඕනේ එයාගේ එයාලව ඒ වැඩ ටික කරගන්න. MRI අධ්‍යක්ෂ MRI එක හුඟක් දිනු කරා එතුමා. මත් එක එක්කව වෙලා මේ ගුවන්තොටුපලේ මෙඩිකල් සෙන්ටර් එක හුඟක් දිනු කරා එතුමා. ඇදී තියුනේවා. එතකොට ඒ වගේම ડોક્ટર අනිල් ජාසිංහ මේ මගේ මතය නෙවෙයි ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ මේ රුසියාව ඉගෙන ගත්ත වෛද්‍යවරු ඒගොල්ලෝ වාමාංශික අදහස් දරන එයාගේ අයියාවත් මන් දන්නවා එයාගේ මාමා සමරසිංහ අපේ අකුරැස්සේ මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක හිටපු කොමියුනිස් පක්ෂේ ඉතින් ඒවා දැනගෙන තමයි අපි පත් කරේ මොකද ඒ අවශ්‍ය කට්ටිය දැන් මහාචාර්ය කාලෝ පොන්සේකා එතුමා තමයි සභාපති වුණේ මම ඇවිල්ලා ආපහු එතුමට දීර්ඝයක් දුන්නා මම සභාපතිකමේ දිගටම තියාගෙන හිටියා වෛද්‍ය සභාවේ මම කාලෝ පොන්සේකා මහත්මයා මගේ දේශපාලන මතේ නෑනේ එතකොට මහාචාර්ය නාරද වර්ණසූරිය මේ මහාචාර්ය අපේ තිස්ස විතරන් ඉන්නව නම් දන්නව එතුමා ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයා මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දන්නව මේ පරිණි කට්ටියකින් අහන්න දේශපාලනේ කවුද මහාචාර්ය නාරද වර්ණසූරිය කියලා මුළු ජීවිත කාලෙම මම එතුමා අද කියනවා මනේ අපි ආණ්ඩුවක් විහි කරා අපි ආණ්ඩුවක් විහි කළා අපිටම මේ අද මේක එනවා අනිත් එක මේ එහෙනේ පාත් වෙනවා වගේ එතකොට මේ ඒගොල්ලෝ එයත් මහාචාර්ය වර්ණසූරියත් මම එනකොටත් වෛද්‍ය සභාවේ මම කරේ ඒගොල්ලන්ගේ සේවා දීර්ඝ කරා ඒගොල්ලන්ගේ පැත්ත බැලුවේ නැහැ. එතකොට වෛද්‍ය පුෂ්පිත එයත් මට මම එන්නේ ඉස්සෙල්ලා එයත් වෛද්‍ය සභාවේ හිටියා. තරඟ කළා දිනලා. එතකොට වෛද්‍ය උපුල් ගුණසේකර මගේ PR තමයි නමුත් එතුමත් වෛද්‍ය සභාවේ ඊට ඉස්සෙල්ලා හිටියා. ඒක හිටපු කට්ටිය තමයි මම දීර්ඝ කරේ. එතකොට ડોક્ટર සුනිල් රත්නප්‍රිය කවුරුවක්වත් නෙමෙයි මගේ කාලේ GMO එකේ ලේකම්වරයා මාත් එක්කට වැඩ කරපු නමුත් 아무තු මේකක් නැහැ. එතුමා කොහේද? එතුමා නව සමාජ පක්ෂයෙන් තරඟ කරපු එක්කෙනෙක්. එතුමා දේශපාලනේ එළියට බැස්සේ නව සමාජ පක්ෂයෙන් චන්දිල්ලන්න සමාජවාදී පෙරමුණෙන්. එතුමා මේ UNP කට්ටිය නෙවෙයි. උපුල් ගුණසේකර කියන්නේ මගේ PR උනාට එතුමාගේ මුළු પરම්පරාවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපේ රජයත් එක්ක එකතු වුණේ යහපාලනට විතරයි. නමුත් ඔවුන් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. ඒගොල්ලෝ තාත්තලා අම්මලා ඔක්කොම පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ. මේ එතකොට අද මේ කට්ටියව අයින් කරලා
මම දන්නේ ඔබතුමිය නෙවෙයි අයින් කරේ ඔබතුමිය නියෝග ආවා ඔබතුමිය අයින් කරා ඔය ඔය වයි ඔය එක එක සංගම් වලට අවශ්‍ය විදිහට වැඩ කරොත් මම ඕක ඕවෙන් ඉවත් උනේ මොකද වැඩ කරන්න බෑ වැඩ කරන්න ගියා නම් විනාසයි අමාත්‍යංශේ වැඩක් කරන්න වෙන්නේ නැහැ වෙනේවා තමයි කරන්න වෙන්නේ ඉතින් එතකොට උනේ මොකද දැන් ඔබතුමියට බලතල නැහැ මේක අයින් කරන්න දැන් ඒක අධිකරණයට යනවා එතකොට අධිකරණයේදී ඒක බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා ඒ වගේම මේ 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 කරන ක්‍රියාමාර්ග නිසා ලංකාවේ වෛද්‍ය වෘත්තිය ඉතාමත් පහත් මට්ටමකට වැටෙනවා ජාත්‍යන්තරව වෛද්‍ය සභාව මේ විදිහට කලමනාකරණය කරන්න ගියොත් ඒක ඉතාමත්ම නරක පණිවිඩයක් අපේ ජාත්‍යන්තරයට යනවා එතකොට 1926 ඉඳලා කිසි දවසක ඇමතිවරේ වෛද්‍ය සභාවේ කිසි කෙනෙක්වට අත තියලා නැහැ මේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාව ඉතින් ඒ නිසා ඔය වගේම තමයි දැන් හෝමියෝපති කවුන්සිල් එක එතකොට අපේ දේශීය වෛද්‍ය ඇමතිවරයා කියනවා යහපාලන ආණ්ඩුවේදී වෛද්‍ය සභාව පිටවන්න ක්‍රියාමාර්ග ගන්න ක්‍රියාමාර්ග ගන්න කොහොමද 2009 මම එන්නේ ඉස්සෙල්ලා ඒකට තියෙනවා සුප්‍රීම සභාවේ තීන්දුවක් ඒකට යටත් වෙන්න ඕනේ ඊට පස්සේ 2013 දී අභියෝජනාකරණ තීන්දුවක් තියෙනවා මේ මේ උසාවිය වල තීන්දුව තියෙනකොට කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ දැන් අදත් ඒක වණංගුයි අදේ උසාවි තීන්දුව වලට විරුද්ධව තමයි මේ ක්‍රියා කරන්නේ ඒවට අධිකරණයේදී ආපහු මුණ දෙන්න වෙනවා දැන් මේ විදිහට අපි දැන් මම කියනවා තමුන්වාසලාට අපේ කාලේ කියනවනේ මේ ධනපති ආණ්ඩු UNP ආණ්ඩු කියන එකේ ලබා දුන සහන එතකොට සුවසැරියට අපි කියමු ඕක ගේනකොට ගල් ගහන්නේ කිව්වා ඔය වයිස් සංගමෙන් ගල් ගහන්නේ කිව්වා ඕකේ මේ මේ එන එන කට්ටියට එදා එහෙමනේ කිව්වේ ඔව් බාර ගන්න එපයි කිව්වා රෝහල් වලට අද බලන්නකෝ අද එකෙන් වෙන අද මම දැක්කා ඇමතිතුමියම ස්තුති කරනවා සුවසැරියට මේ විතරක් නෙවෙයි හෘද රෝගීන්ට අපි ස්ටෙන්ට් එක නොමිල දුන්නා ලක්ෂ 3ක්ම ආරයි ඒ කාලේ අපි නෝගද ටෙනෙක්ට ප්ලේස් එක මට කිව්වා මෙන්න මෙහෙම ඖෂධයක් තියෙනවා ගෙනලා දෙන්න ඇමරිකාවේ මේක ගැව්වාම පැය දෙකක් ඇතුළතදී රෝගියාට මේ කරොත් මියන්නේ නැහැ මම එනකොට මට පෙන්නවා වාර්තා හાર્ට් ඇටැක් එකක් හැදිලා ආවොත් 6 දිනක් ආවොත් 5 දිනක් මියනවා මේක අපි දෙන්නට පස්සේ 6 දිනක් ආවොත් එක කෙනෙක්වත් කියන්නේ ඒ ප්‍රොපෝෂන් එකටවත් මිය ගියේ නැහැ ඉතාමත්ම මරණ සංඛ්‍යාව ඔක්කොම අඩු වුණා ඒ වගේම අපි ඇස්නොපෙන් ඇයිට අපි අක්ෂිකාද දුන්නා නොමිලේ ඒකේ උත්සවයට මම ගියා ලක්ෂයක් අක්ෂිකාද වෙනදා දුන්නේ වෙනදා කීයද අවුරුද්ද කර කරේ ඔක්කොම 8000 ගානයි අයි හොස්පිටල් එකේ ලංකාවේම 10000යි එහෙමයි තියුනේ తত্ত্বය නමුත් අපි එක මේ අපේ කාලේ ලක්ෂයකට වඩා අපි අක්ෂිකාච අපි ලබා දුන්නා රුපියල් 60000යි අක්ෂිකාච දෙක ඇමරිකාවෙන් ගෙන්නන පිළිකා රෝගීන්ට දුන්නේ ලක්ෂ 15යි සීමාව ලක්ෂ 15න් පස්සේ එක්ක මිය යනවා ඒක සූහූරණ ලොතරැයියා වගේ නමුත් මම මුළු ජීවිත කාලයටම ඒක ලබා දෙන්නට ක්‍රියා කරා ඒක නිසා පිළිකා රෝගයෙන් මරණ සංඛ්‍යාව ඉතාමත් පහළකට ගියා ඒක නිසා ඒ වගේම කන් ඇහෙන්නේ නැති කට්ටියට ලබා දුන්නා අපි හියරින් එඩ් එක 125000 හොඳ අර ධනපතිව දාන හියරින් එඩ් එකන දුන්නේ අර පොල් කෑල්ල වගේ මුළු ලෝකෙටම පෙන්නන හියරින් එඩ් එක නෙවෙයි ඇතුලේ තියෙන. එතකොට ඒ වගේම උත්පත්තියෙන්ම ශ්‍රවණාබාධ තියුණ දරුවෝ ඉපදුණා. කන් ඇහෙන්නේ නැහැ. ඒ ඒ ඒ එතකොට අවුරුදු දෙකක් ඇතුලේ මේ මේ කරන්න ඕනේ. එතකොට මම ENT සර්ජන්සත් එක්ක කතා කරාම මේක ආරම්භ කරන්න ඒගොල්ලෝ කිව්වා ලන්ඩන් වල කරාට පස්සේ අපි කරේ නෑ සර්. මං කිව්වා එක එක හරි පටන් අරගන්න. මම එනකොට 1200 ගාණක් කරලා තිබුණා. එක්තරා එක එක කර්ණ සංඛ්‍යාවක් කීයද කෘතිම කර්ණ සංඛ්‍යාව 134යි අපි නිකන් දුන්නා 1200කට දුන්නා ඒ ළමයින්ගේ දැන් කන් ඇහෙනවා කතා කරන්න පුළුවන් මේ ප්‍රතිපත්ති නිසා ඒ වගේම මේ ඕතොබිඩික් ඉම්ප්ලාන්ට්ස් ඔක්කොම අපි නිකන් දුන්නා ඒ දවස්වල මිනිස්සු හිඟා කරනවා මේවට සල්ලි ඉල්ලගෙන මේ ඔපරේෂන් කරන්න එතකොට රාජ්‍ය ඕස්සල් පද්ධතිය අපි 25 ඉඳලා 44 දක්වා වැඩි කරා තව 25ක් තියෙනවා එමෙතුමා ඒක ඉක්බන්ට ඉවර කළා ඒවත් ඉක්බන්ට මේව කළා ජනතාවට ලබා දෙන්න මොකද මගේ ගාව තියෙන හෝල්සේල් ප්‍රයිස් එකයි මේ වෙකේ ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන ප්‍රයිස් එක අතර තියෙන වෙනස එතකොට අනිත් එක රුධිර පරීක්ෂණ අපි නොමිල දුන්නා අපි තහනම් කරා මම රුධිර පරීක්ෂණ රුධිර සෑම්පල් හොස්පිටල් එකෙන් එළියට ගෙනියෑම ඒකට මම බිලියන 2.6ක් ආණ්ඩුවෙන් වියදම් කළා අපේ ආණ්ඩුවෙන් හැම රෝහලකටම රසායනගාර තියෙන එකට ඔටෝ ඇනලයිසස් දුන්නා. පොඩි රෝහලවලට රසායනගාර තියෙන සෙමි ඔටෝ ඇනලයිසර්. ඒකේ තප්පර 30කට පරීක්ෂණ වාර්තා 18ක් එළියට එනවා කියලා කිව්වා තහනම් කරා සියලුම රුධිර පරීක්ෂණ ටික. ඒ වගේම අපි ඖෂධ ප්‍රතිපත්තිය විවිධ ඖෂධ ප්‍රතිපත්තිය අවුරුදු 45කට පස්සේ අපි ක්‍රියාත්මක කරා. පළවෙනියම අත්‍යවශ්‍ය ඖෂධ 48ක් අපි ලබා දුන්නා. ඒ ජනතාවට ඒකේ ලාභය රුපියල් මිලියන 4400යි අවුරුද්දකට අර
ප්‍රොෆෙසර් ගලප්පත්ති කරපු මෙඩිකල් ඔඩිට් එකේ තියෙනවා කීයද මිලියන 4400ක් කෝටි 440ක් ජනතාවට ලාභ වුණා. ඒ කියන්නේ ඖෂධ සමාගම් වලට තමන්ගේ ලාභය අඩු වුණා කෝටි 440කින් මේ ගත්ත එක. ඊට පස්සේ ඒ වගේම ඒක නිසා ඒ සියලුම ව්‍යාපාරිකයන් ඒ ආනයන කරුවන් ඒ රටවල් වල ඉන්න ප්‍රින්සිපල් රට කතා කරලා කිව්වා අපේ මෙහෙම මිල අඩු කරලා තියෙනවා ඔයගොල්ලොත් අඩු කරන්න. ඒ මිල අඩු කිරීම තුල CIF වගේ අඩු කිරීම තුල බිලියන 7ක් ආණ්ඩුවට ලාභ ලැබුණා රුපියල් වලින්. ඒ වගේම දෙවනි වටේ අපි ඖෂධ 25ක් ආපහු මෙව කරා. ඒකෙන් රජයට ලාභයක් ලැබුණා රුපියල් මිලියන 1758ක්. ඒ වගේම ඊට පස්සේ තුන්වෙනි එක මම 15 වෙනිදා 16 වෙනිදා ඉලෙක්ෂන් එක 15 වෙනිදා තමයි NMR එකෙන් ගෙනහැල්ලා මම අත්සන් කරා ඖෂධ 22කටත් ඩිවයිසස් 8කටත්. ඒක මම ජයසුමන මහත්මත් එක්ක කතා කරා. ඒක පුළුවන් ඉක්මනට එක කරන්න දැන් අවුරුද්දක් විතර වෙනවා. තවමත් ඒ ගැසට් එක එළියට නැහැ. ඒ තව 28ක්. ඒකේ තියෙන හුඟක් ඒ හොඳ ඩිවයිසස් ඔක්කොම ගාන අඩු කරලා. ඒ වගේම මම කියනවා මේ දැන් ස්ටෙන්ට් එකේ විල අඩු කරා ලක්ෂ 3 මාට දීුණ එක මම බෑවා 1500ට. ඒ වගේම අක්ෂිකාති බෑවා 60000 තියෙන එක 16000ට. මට හැබැයි ඒවට ස්තුති කරේ ලංකාව වෙනුවෙන්. මේ තියෙන බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එක අපි අත්පොත වගේ අපි ඉගෙන ගත්තේ ශිෂ්‍ය කාලේ ඉඳලා. ඕනෑම වෛද්‍යවරයෙක් මං හිතන්නේ බ්‍රිටිෂ් සිස්ටම් එක ෆලෝ කරන කට්ටිය අපි ඉගෙන ගන්න කාලේ ඖෂධ පිළිබඳව ඉගෙන ගත්තේ BMJ ජර්නල් එකේ 2018 මාර්තු මාසේ එඩිටෝරියල් එක මොකද්ද තියෙන්නේ? Tackling acute coronary syndrome in low income and middle income countries. ඒකේ එක පරිච්ඡේද මේ මුළු මේවෙකම තියෙන පරිච්ඡේද ඔක්කොම මුළු ආටිකල් එඩිටෝරියල් එකම ලංකාව ගැන. ලංකාවේ අපි කරපු වැඩ ගැන. මේ තියෙන්නේ. Thus we should applaud the decision of Sri Lanka Ministry of Health taken after the survey to provide cardiac stents to hospitals with PCI facilities and to include troponin testing. Troponin කියන්නේ අර මං කිව්ව ටෙනෙක්ට ප්ලේස් එක. Testing as a routine examination in state sector hospitals. It is also laudable the recent introduction of state operated ambulance service in some parts of Sri Lanka, which could lead to the reduction of the total ischemic time with further reduction of STEMI in hospital mortality. Marana sankhyawat adu una me okkoma adu unai kiyala etumala eka kiyanne prashansa kara etakota ඒ වගේම අපි ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරා. ඉස්සෙල්ලම කරේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන විකාශ සංස්ථාව. රාජ්‍යංශයේ ඒක බිලියන 2කට තියෙන ධාරිතාව අපි බිලියන 4කට අපි වැඩි කරා. මම දැක්කා ඔබතුමාලා කියලා තව වැඩි කරනවා බොහොම හොඳයි. 4 පුළුවන් නම් 6ක් 6කට බිලියන 6කටත් යන්න. එතකොට හොඳයි ඒක පුළුවන් තරඟයට දාලා මිල නියාමනය කරගන්නට වෙනද පොලේ. ඊට පස්සේ ඒ වගේම පුද්ගලිකව අපි දුන්නා 5 year 10 year buy back guarantee 15 year buy back guarantee රජයත් එක්ක එකතු වෙනවා නම් අවුරුදු 15යි. හැබැයි 10%ක් ආණ්ඩුවට දෙන්න ඕනේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට. එතකොට ඒ විදිහට ආවා ගිවිසුම් 36ක් දීුණා දැන් කර්මාන්ත 8ක් හදලා තියෙනවා. මම දැක්කා මේ මාසෙකේ ලොකුම කර්මාන්ත ශාලාව අපි හදපු එක අගමැතිතුමා විවෘත කරනවා. ඒකේ කවුද ඒ සභාපතිතුමා මොනවද කිව්වේ? එයාගේ කතාවේදී. පත්‍රේ තියෙන කතාවේ තියෙනවා ඒකේ කියනවා මේ buy back guarantee එක දිගටම maintain කරන්න. මොකද කතාවක් තිබුණා මේක මගේ ප්‍රතිපත්තිය හින්දා මේක වෙනස් කරන්න ඕන කියලා. මට ක්‍රෙඩිට් එක යන හින්දා ආණ්ඩුවට ක්‍රෙඩිට් යන. ඒ නිසා එයාගේ ඉල්ලීම තමයි මේක දිගටම ගෙනියන්න. ඒක හින්දා තමයි මේ ආකර්ෂණය ඇති වුනේ. එතකොට මේ අනුව තමයි මේ අනුව මිල හුඟක් අඩු වුණා. මේ මගේ ගාව තියෙන මම සභාගත කරනවා වෙලා නැති නිසා මේකේ මිල රුපියල් 69 පෙත්ත රුපියල් 769ට ගියා. රුපියල් 93 එක රුපියල් 791කට ගියා. රුපියල් 1543 එක 1.54ට ගියා. මේ නිෂ්පාදනය කරාම ලංකාවේ. ඒකයි අතුණු ලාභය. ඒ නිසා මම මේක සභාගත කරනවා කට්ටියට කියවන්නේ. ඒ වගේම අපි ඖෂධ කලාපයක්. මම දැක්ක ඖෂධ කලාපයක් ගැන කතා කරනවා. 2019 මාර්තු මාසේ 6 වෙනිදා කැබිනට් පත්‍රිකාව මගේ ගාව තියෙනවා. අපි අනුමත කරගත්ත හම්බන්තොට ඖෂධ කලාපයක්. ඒකේ මූලිකම දේ මොකද්ද? දැන් ඖෂධ අපි නිෂ්පාදනය කරනවා. නමුත් ඖෂධ සඳහා ගේන මැටීරියල්ස් ඒකට විශාල මිලක්. ඒවට තියෙනවා කරදර. ඒ නිසා ඒව හදන්නටත් තවත් ඖෂධ සමාගම් ඖෂධ හදන්නටත් මේ කාරණා දෙකටම තමයි අපි ඒ කලාපයේ හම්බන්තොට හැදුවේ. ඒකට මේ ඒ විතර නෙවෙයි. අපි පටන් අරගත්ත අවයවපද්ද මම එනකොට තියුනේ මේ වකුගඩු බද්දේ විතරයි. ඒකත් තියුනේ ඉතා සුළු ගානක්.
अभी मसकट अवृद्ध हार सी हाँ वग्गड अंत डॉक्टर हरिश्चंद्र विधर कन्नी हास्पिटल के मैं कहता है कथागरोटे एकसी गान अवृद्धि हाकलो ये तरह तत्कड़े ना अभी अटमीदूल बदे पटांगर गता लंका हिटपूम दुप धरु हिमोफीलिया हदन कट्टी ल्यूकेमिया हदन कट्टी मैलोम हदन धरु ये रुद्रगत पिलिक हदन उक्म धरु मेगिया धनपति धरु विधर पिटट गील मिलियन असूवाणसीमियाम ओबे तुम गाँव दंगा डॉक्टर समन रत्न हिट डिरेक्ट या वाट संकीर्ण पहाक वेडिकल मे तव तट पहाक मक मंक मन साली देना हदान हदने का हदान टीके अड़पाड़ी हदान मुकद विशाल वेडकोट जाति जाति कर विशाल वेडकोट कर हुद परपाल डॉक्टर रत्नायक युमा मे सी बी रत्नायक अमति तुम आगे सहोद नमूत मम ये बेलवे ममे तुम्हारे दुन शेलम सहाय मम अदत्न हितामत हों परपाल मटवेड़ना देशपालने मेवे राज्य तलसीमिया मेवे ये अणु तम यार मिलियन आट सीपन एक अड़गा लुक मुदल वीदंकर बरीना तलसीमिया संकीर्ण हदन अदुआम धरव इन तुंद तुंद हाकर ये धरव इन तुंद हाक गड़ी प्रमाण मेक मेक बलागेन ये धरव मसकट दिन मीयान एक जीवित आरक्षा करें ट्रीटमेंट मे संकीर्ण आरंभ करे तलसीमिया कवे कट्टी कथाकलता इलिम फैट मम्मी आरंभ करें इतको वाहक विनो लक्ष पहा अभी जाति सर्वे कल करा पड़ना मे कटी हंधना येम मे मस पहे मेरन तुरा मे धरव रुद्रे पारवीन करना रुद्रे लादे इतोटे अवृद्ध कर मिलियन एक सत्सट मेके मिलियन एक अनुट कथागरा मे मिलियन एक सत्स्यम नवती नो ये हम जीवित आ रक्षा विनो एक हदल इवरगर हम एन सा उब तुम मवाक विधियाट ये धर्व गिन बल मेवकर ये धर्व की मे अवृद्ध मेरेनो आम तुम आखिरा माई मट कंदू आवे दवसा के धर्व कीन मे दिदा मे विनकोट मम मेरे दिदा विशीतर विनको मम मेरे इको बलापुर मेक इकम हदल जीवित बेरगा ये मे अक्मापद्य हेदुआ ये वक्रा दुन खाली हेदुआ मे जाति रोहले डॉक्टर वाणे डॉक्टर प्रोफेसर मंदिक एक्का पलवी अक्माबाध्य कल दमंगीता अक्माबद्ध सीयर उन्ना कल्याति मे रोहल दिखे सीएल पास अग्नाशय बद्धकरा अनुराधपुरी द्वित बद्धगिरी करा अग्नाशय वगुगडुआई अनुराधपुरी ये पादबाध्य करा अनुराधपुरी ये वैद्यवरिया ये वैद्यवरिया करा लोकम पादबद्ध कल दिन पहाय हतर दिना मेरी अपेक्षा वितर जीवत्ति येमी आत्मद्य करा पेरादी रोहणी इवगेम हृदय बद्ध आरंभ कर डॉक्टर अनिल अभय विक्रम मित्र मेवे पलवी हृदय बद्ध एक हटाते लोक पलवी हृदय बद्ध लंका अवृद्ध पण आगे अभी दिदा दाहते आरंभ कर अभी पलवी हृदय बद्ध कर बद्ध कल ये काम तीनों जीवत्तिला इतोट इवगेम अभी रोहल संवर्धन अभी विदेश व्यापति विशाल गणना वग्ना गेहल अभी दुनो कोम यूरोप संघ में सीएट बिंदु आई सीएट दसम एकाई सीएट एकाई दसम एकाई वेडिबो एवट अभी वेदंकर नय प्रमाण एक बिलियन हार से हटात को देशीय मुदल वेदंकर बिलियन पण सत्रे काले रोहाल सांगवादन सदा एन सा एक्सीडेंट सर्विस अब यदा तीवन दिदास पहाल वेन एकाई लंका दें विसी हटात तीनों कैंसर हॉस्पिटल एकाई तीवने दें हयाक तीनों लमा रोहाल देखाई तीवने शुद्ध हत एलारेकाई मैथिनी हद मैथिनी मेनुए चंद्रिका मैथिनी हदपु फेरादी का हद दुलाहाती है मातृ रोहल डीएमएच कासल दिखम शुद्ध हदपुएवा अद दुलाहाती है ये यानी मे उम रोहल अलते हदपुएवा यूरोपीय प्रमित अट अभी हदुए लंका मित्रा ने इवागे वतुरोहल अभी उक्म वतुरोहल गट्टिक रजेट गण अभी दिदास दहाटे कैबिनेट अनुमति गता एक अधीरे अधीरेट गण मुकदम एक पार्ट आर अभी खरा बरी दंग एक दंग इधिट वो तुम वतुरोहल टीक टिकट टीक हरी अवृद्धर की अखरी अरगेन संवर्धने कर गण वो तुम्हें बलातेम वतुअलिंग आरंभ करते हैं।
එතකොට ඒ වගේම ආයුර්වේදය ගත්තොත් අපි පුස්කොළපත් අපි බැලුවේ ආයුර්වේදයේ දිනු කරන් බොහොම විද්‍යාත්මක විදියට ආයුර්වේදයේ ඖෂධ සංග්‍රහයක් තිබුණ නැහැ. අපි ආරම්භ කරා ඖෂධ සංග්‍රහයක් හදන්න. ඒකට මට කිව්වා අවුරුදු 5ක් 6ක් විතර යයි. මොකද ඉන්දියාවේ අවුරුදු 13ක් ගියා. ඉන්දියානු ඖෂධ මෙතන තියෙන හින්දා අඩු කළ ගත හැකි. මහාචාර්ය පෙරර කියලා එක්කෙනෙක්ව මම පත් කරා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ මේ මහාචාර්ය පදවියක් දරන. ඒ වගේ පුස්කොළපත් අපි 600ක් අපි පරිවර්තනය කරා. අපි පර්යේෂණ ආරම්භ කරා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි වෛද්‍ය සභාවක් හදන්නට අවශ්‍ය නීති සම්පාදනය කරා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්න ආයුර්වේද දෙපාර්තමේන්තුව කරන්න ක්‍රියා කරා. නමුත් ඒක බොහොම අමාරුයි. මොකද එතන ඉන්න කට්ටිය හිතන්නේ අර පැරණි ක්‍රමයටම තමයි. ඒ වගේම රැකියා විරහිත හිටියා 757ම රස්සාවල් දුන්නා අපි පළවෙනි අවුරුද්දේ. ඒ වගේම ටෙඩ්මෙට් කියලා ජාත්‍යන්තර අපි ගෙනල්ලා ඒ කට්ටියයි අපේ ආයුර්වේද වෛද්‍යවරු හෝමියෝපති වෛද්‍යවරු අපේ මේ සිද්ධි වෛද්‍යවරු යාපනයේ ඉන්න ඒ ඔක්කොම ගෙනල්ලා ඒ කට්ටියව ට්‍රාන්ස්ලේටර්ස් දාලා ඒගොල්ලන්ගේ අදහස් මේව කළා. ඒව ඔක්කොම හැම වෛද්‍යවරයෙකුටම අහන්න සැලැස්සුවා. අපි ආයුර්වේද සංස්ථාවේ නව නිෂ්පාදනාගාරයක් හැදුවා. භෂ්ම සහ රස ඖෂධ නිෂ්පාදනාගාරයක් හැදුවා. එතකොට රන්දෙනිගල අක්කර 55යි, මැදවච්චි අක්කර 55යි. එතකොට තියුණ ඔසු වෙන නිකවැරටිය කලාය වැඩිලා තියුණ ඒවා ඔක්කොම අලුතෙන් හදුවා. මේ වගේම ඔසුසල් පහක් අපි ඇති කරා. එකතු කිරීමේ මධ්‍යස්ථාන අපි අනුරාධපුරයේ මොණරාගලයි කෙලින්ම ගොවියන්ගෙන් ගත්තා. අතරමැදියෝ කරපු බිස්නස් එක ඔක්කොම නවත්තලා ගොවියොන්ට ගෙනහැල්ලා ඒව ටික අපි අරගත්තා. ත්‍රිපෝෂ ගත්තොත් ත්‍රිපෝෂ 2011 දී ඒ වෙනකොට තිබුණේ 94%යි හැකියාව තිබුණේ ත්‍රිපෝෂ සපයන්නට. නමුත් 2016 වෙනකොට අපි 100%ම අවශ්‍යතාවය අපි සැපෙව්වා ත්‍රිපෝෂ. අපි ඒ සඳහා ඇමරිකාවෙන් යන්ත්‍ර රුපියල් මිලියන 500ක් වියදම් කළා. අපි යන්ත්‍ර ගෙනාවා. ගෙනලා 2018 වැඩිම නිෂ්පාදනය අපි කරා. 2015 වෙනකොට පැකට් 19456ක් මිලියන 19යි 456,350. ඒ වගේම 2018 වෙනකොට අපි සුපෝෂ කියලා එක ප්‍රයිවට් වෙළඳ පොළට අපි නිකුත් කරා. කළා අපි ආදායම ලැබුවා මිලියන 574ක්. ඒකෙන් අපි මේ දැන් අපිට ආරංචි ත්‍රිපෝෂ වැහෙනවා, ඇරෙනවා. ඒකෙන් ඉඳ මන්ද මේ දරුවන්ගේ මන්ද පෝෂණය, දරුවන්ට කිරි දෙන අම්මලාට මේ ප්‍රෙග්නන්ට් අම්මලාට මේ ඔක්කොම කට්ටියට දබා දෙන ත්‍රිපෝෂ එක එක වරෙන් වරට නැති වෙනවා. ඉතින් ඒ නිසා අනිත් එක තමයි ඖෂධ වල හිඟයක් තිබෙනවා රෝහල් වල. බොරුවට අපි ඒක කතා කරලා අපි තරඟ කළ වැඩක් නැහැ. මිනිසුන්ට ඖෂධ නැහැ. පිළිකා ඖෂධ නැහැ. තැලිසීමියා ඖෂධ නැහැ සමහර ඒවා. සමහර තැලිසීමියා ඖෂධ නැහැ. මේ වගේ සමහර ඖෂධ නැහැ. ඒක විශාල ප්‍රශ්නයක්. එහෙනම් නමුත් තියෙන අතිරික්තයක් තියෙනවා කියලා. ඔව් සමහර ඖෂධ අතිරික්තයක් තියෙනවා. ඒ මොකද 2020 දැන් ජාතික රෝහලේ OPD එක බැලුවොත් එදා 5000ක් විතර හිටියා. අද ඉන්නේ 400ක්. ඉතින් එතකොට මෙඩිකල් ක්ලිනික්ස් නැහැ අද. කාඩියොලොජි ක්ලිනික්ස් පෞගේ කාලේ කොරෝනා වසංගතේට වාලා තිබුණේ. මට කාඩියොලොජිස්ලා කිව්වා මම ගෙනාවු ස්ටෙන්ට් එක විවරේන තවම ගෙනල්ලා නැහැ. නමුත් ඒක ටික ඉතුරුනේ මොකද ඒගොල්ලෝ ක්ලිනික්ස් කරේ නැහැ, එමර්ජන්සි විතරයි කරේ කියලා. ඉතින් ඒ වගේ අන්න ඒ වගේ සමහර කියලා තියෙනවා. ඒක පෙන්නලා කියනවා මේ ලෝකෙම ඖෂධ හිඟ රටේ අපේ රටේ අතිරික්තයක් තියෙනවා. එහෙම සැනසෙන්නේ යන්න එපා. මේක සෞඛ්‍ය, මේක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ඒ වගේම අපි වෙළඳ පොලේ ඖෂධ මිල අපි අඩු කරා. අපි කෙලින්ම ඒක අපි අඩු කරා. ඒ වගේම අපි දුම් වැටි වලට ලෝකේ තියෙන වැඩිම බද්ද ගැව්වා 90%ක් යුරෝපීය තාමිනිතු දෙකයි ඔබතුමාට තියෙන. මේක කරා. එතකොට මම එන ඉක්මනට යන්නම්. දැන් ඒක 70%කට විතර අඩු වෙලා ඇමතිතුමිය ඒක නැවත කතා කරලා දුම් වැටි වලට ගහන බද්ද වැඩි කරන්න ඔබතුමිලට ආදායමත් එතකොට ලබා ගත හැකි. එතකොට මම මේ CFTC ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වලින් 22 21ක් කරා. මං කියනවා ඉතුරු එක ඔබතුමියගේ නම තියෙන ඔබතුමිය ගන්න තනි සිංගල් ස්ටික් එක, තනි සිගරට් එක විකිණීම තහනම් කරන්න. එතකොට අනිත් එක පැණි බීම, ට්‍රැෆික් ලයිට් සිස්ටම් ගේනවා අපි. ඇති වෙනකම් මට බලපෑම් කරා. ලෝකයේ තියෙන ප්‍රබලම බහුජාතික සමාගම් දෙක මෙහෙ පැණි බීම හදන්නේ. ඒ කරා. නමුත් අපි නැවැත්තුවේ නැහැ. අන්තිමට ඒ පැණි බීම සමාගම තමන්ගේ පැණි බීම වල සීනි ප්‍රමාණය 10%කින් අඩු කරා. ඊට පස්සේ මම ගෙනාවා හැම ග්‍රෑම් එකටම 150යි. දැන් ඔන්න 130 කළා අලුතෙන්. මේ කාටද මේ සහන දෙන්නේ? මේ සහන දෙන්නේ බහුජාතික සමාගම් වලට. මේ ජනතාවට ලබන්න ඕන සහන. අද ඒවා අඩු කරනවා. එතකොට ඒ වගේම වසංගත
මැලේරියාව බරව සරම්ප රුබෙල්ල මවගෙන් දරුවාට පිටගැස්ම මවගෙන් දරුවාට HIV මේ ඔක්කොම අපිට සාතික හම්බුණා ගිය අවුරුදු අවුරුද්දේ ගිය අවුරුදු පහේදී අපිට මේ හයතෙම මේවා පිළිබඳව සියලුම වාර්තා තියෙනවා දැන් මට කියනවා මේ විනාඩි දෙකයි කියලා එතවගම එදා මේ මේ බොමිසුදී එතකොට අනිත් එක ඒ නිසා මම මේ තමුන්වාසලට කියනවා නෙවිල් ෆර්නැන්ඩෝ රෝහල පවරගත්ත වෙලාවේ සත මාක්ක ජීවල දෙන්නේ නැහැ තවමත් මං හිතන්නේ ජීවල නැහැ මිනිස්සුන්ට නමුත් ඒකට විශාල මේකක් කරා මාව ගෙනිච්ච ජනාධිපති කොමිසමට ඔච්චර ජනාධිපති කොමිසමකට මං මට කැඳෙව්වේ අනිත් ඒවට කැඳෙව්වත් නැහැ පැමිණිවල වලට ඕක කැඳෙව්වා මම ඔක්කොම විස්තර කරා අදකෝ අද ඒක වෙනස් කරාද අද ඒක දුන්නාද නෙවිල් ෆර්නැන්ඩෝට අද ඒකේ තමයි මෙතෙ මෙතුමියට විශාලම ලාභය වෙලා තියෙන එතන ඇඳන් 400ක් අද කොරෝනා මේ රෝගීන්ට දීලා අද ඒ වගේ රෝහලක් හම්බ වෙනවද අපිට හදන්න පුළුවන් ද ඒ වගේ රෝහලක් ඒ නිසා බොරු දේශපාලනය කතා කරලා වැඩක් නැහැ මේවා සෞඛ්‍ය කියන්නේ පැහැදිලි වැදගත් තීරණ ගන්න ඒකට දේශපාලනය අවශ්‍ය නැහැ මහනුවර ජාතික රෝහලක් කරා දෙවෙනි ජාතික රෝහල ඒක කරේ මල්වතු මහානායක හාමුදුරුවොත් අස්කිරිය මහානායක හාමුදුරුවොත් මාව ගෙන්නවල වෙනමම කතා කරා මේක හදන්න අස්කිරිය මහානායක හාමුදුරුවෝ ආවා උත්සවයට කවදාකවත් මහානායක හාමුදුරුවෝ උත්සවයකට වඩින්නේ නැහැ අස්කිරි මහානායක හාමුදුරුවොත් මල්වත්තේ අනුනායක හාමුදුරුවෝගේ ප්‍රධානත්වයෙන් තමයි ජාතික රෝහල බවට පත් කරේ එතකොට ඒකට මට හුඟක් උදව් වුණේ අපේ ડોક્ટર රත්නායක සමන් රත්නායක එතුමාගේ අප්‍රතිහත ධෛර්යය තමයි ඒකට තිබුණේ එතකොට වකුගඩු රුධිර කන්දු මධ්‍යස්ථාන මම එනකොට තිබුණේ 223යි මුළු ඉතිහාසෙටම මම ඒක 500 දක්වා වැඩි කරා කළ ජර්මන් ව්‍යාපෘතිය ගෙනල් තිබුණා ඒක මන් දන්නේ නැහැ ඔබතුමියට ඒක තවම තියෙනවා නම් ඒක කරන්න ඒකේ හැම රෝහලකටම පුළුවන් ඒක සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ ඒවට ගෙවීම විතරයි කරන්න ඕනේ ඒ ගෙවීම මේ රුපියල් 9000ක් විතර තියෙනවා ඒ පුද්ගලික රෝහලක ගන්නවා ඒගොල්ලොන්ගෙන් අපි කියුවේ ඩොලර් 35ට අපි එකඟතාවයේ මේ වුණා එක්කෙනෙකුට එතකොට රුපියල් 5000ක් 5000 ගානකට විතර අපිට පුළුවන් ඒ ප්‍රමාණයට ඒක කරගන්නට එතකොට අපි ජාතික වකුගඩු රෝහල හැදුවා පොළොන්නරුවේ ඇඳන් 250ක ඒ වගේම වකුගඩු රෝ ඒක නිසා මොකද්ද ප්‍රතිඵලය 2016 දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් 3372ක් වාර්තා වුණා 2018 වෙනකොට 2011ට අඩු වුණා 1300 ගණනකින් අඩු වුණා පොළොන්නරුවේ 1876ක් තිබුණා රෝගී සංඛ්‍යාව 1040කට අඩු වුණා ඒ වගේම අපි හෝම් ඩයලිසිස් පෙරිටෝනියල් ඩයලිසිස් කියලා ගෙදර ඉඳගෙන මේ මිනිස්සුන්ට නිින්දෙන්න ඩයලිසිස් කරගත හැකි එතකොට මේ මිනිස්සුගේ වෘත්තීය අරුව මෙයා මොකක්වත් පාඩු වෙන්නේ නැහැ ඒක ලංකාවට ගෙනල්ලා ඉස්සෙල්ලම කළා දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා වෛද්‍ය නිල නිවාස ඔය මහලුකට කෑ ගැව්වට ඔය කට්ටිය මට විරුද්ධව කොච්චර කරත් මම වෛද්‍ය නිල නිවාසේ 1500ක් අර්ධ සුඛෝපභෝගී semi luxury apartment ගත්තේ මොකද මේ විශේෂඥ වෛද්‍යවරු පිටපලාත් වලට ගියාම ඒගොල්ලන්ගේ පවුල කට්ටියට ආසාව ඇති වෙන මේකේ ඉන්න හොඳට ඒකම ඒකයි වාහනේ දුන්නා නම් ඒ වගේ තියෙනවා නම් හොඳ පාසලක් ඒ ළමයින්ට දෙනවා නම් ඒ වෛද්‍යවරු ඕන තැනකට යන්න ලෑස්ති ඒ නිසා 1500ක් අපි හදන්නට මේ කරා මට ආරංචි ඒකත් කැබිනට් එකේදී ඒකත් ඔබතුමිය ගෙනහිල්ලා ඒක ඔබතුමිය කරන්න දුන්නේ නැහැ ඒ නිසා මේවා ගැන ඔය වෛද්‍ය සංගම් නිශ්ශබ්දයි මොකද වෛද්‍යවරුන්ගේ සුබසාධන නෙවෙයි ඒගොල්ලෝ කතා කරන්නේ දේශපාලන සුබසාධන ගැන කතා කරන්නේ ඒගොල්ලෝ මේ වගේම මානව සම්පත් ඒකකයක් අපි හැදුවා ලංකා රාජ්‍ය සේවයේ පළවෙනි මානව සම්පත් ඒකකය ඒකට ක්වොලිෆයිඩ් හියුමන් රිසෝර්ස් මැනේජ්මන්ට් දාපු වෛද්‍යවරයෙක් ගෙනහැල්ලා අපි පත් කළා අපි හැම ශාස්ත්‍රයකම සේවකයෝ කොච්චරක්ද මේ අවුරුද්ද වෙනකොට ඉන්න ඕනේ ඒ අනුව අපි PGIM එකත් එක්ක පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කළා විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව බොහෝ වේවලවල අපි දෙගුණ කරන්නට අපි තීන්දුව කරගත්තා වෛද්‍යවරු හදන්නට සබරගමේ වෛද්‍ය පීඨය හැදුවා වයඹ වෛද්‍ය පීඨය හැදුවා දැන් ඔන්න හදාගෙන යනවා අපේ මේවගල කොරියන් ආධාරය අපි අරන් දුන්නා මේ මොරටු එක කරන්නේ කලුතර අපේ දිස්ත්‍රික්කය තුල ඒ වගේම ළමයි 200 ළමයි 300 කරන්න කරාපිටියේ පුළුල් කරලා දුන්නා වැඩපිළිවෙල මේ ඔක්කොම අපි මේව කළා ඒ වගේම අපි ඉතිහාසයේ ප්‍රථම හෙද පීඨය ආරම්භ කරා ජයවර්ධනපුර ඒක නිවාස නේවාසිකාගාර මුල් ඒරියා හැදුවා මේකට විතරක් අපි වියදම් කරන රජයේ මුදල් රුපියල් බිලියන 14.3ක් දැන් මේව ඇනහිල්ල තියෙන්නේ මේව පටන් අරගන්නයි කියලා මම කියනවා. දැන් මම දැක්ක හෙද පාසල් හෙද පීඨ කරනවා කියලා. හෙද පාසල් හෙද පීඨ කරන්නේ කොහමද? ඒවේ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවද? විශ්වවිද්‍යාල සුසුකම් තියෙන.
එහෙම නැති මේ කට්ටියව දාලා හෙද පීඩේ කියලා ගත්තොත් හෙද උපාදීයම தত্ত্বය ලෝකෙ පිළිගන්නේ නැති தত্ত্বයක්. අද ඊට හොඳ පිළිගැනීමක් හෙද උපාදීයට තියෙනවා. නමුත් ඒක නැති වෙලා යනවා. මොකද අද හෙද උපාදීය කරන්නේ වෛද්‍ය පීඨ මාර්ගෙන් ඊටමත් මේ ඉහළ ගුණේ. ඒක නැති කරගත්තොත් ලෝකෙ පිළිගැනීම නැති වෙනවා. ඒ වගේම මම ඉල්ලා හිටනවා අර ශ්‍රවණ විද්‍යා උපාදිධාරීන්. ඒගොල්ලෝ මට ලියුමක් එවලා දෙනවා. ඒගොල්ලන්ට අපි පරොන්දුනා ඒගොල්ලන්ට පත්වීම් ලබා දෙන්න මම එනකොට හෙදිය එක්කෙනෙකුටවත් දීලා තියුන්නේ නැහැ උපාධිධාරීන් අනිත් කටියට දෙනවා මම ඒක උපාධිධාරීන්ට පද හෙද ශ්‍රවණ විද්‍යා උපාධිධාරීන්ට ඇමතිතුමිය ඒගොල්ලන්ගේ රැකියා ප්‍රශ්නේ විසඳලා දෙන්නේ අහිංසක ළමයින්ට එතකොට අනිත් එක අපිට මේකෙදි මේ බලන්න ලෝක බැංකුව ලෝක මේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් විනාඩි පහක් ඉවරයි ඈ මේ විනාඩි පහක් ඉවරයි දැන් මේකෙන් ඉවර කරනවා මම අනිත් ඒවා කියවන්නේ නැහැ මේක විතරක් අහගෙන ඉන්න ඔබතුමා මේ රටේ අපි ගත්ත ක්‍රියාමාර්ග සහ ඒකට ඇති වුණ විරෝධය ගැන WHO ක කියන එක steadfast political commitment helped the country achieve major gains in 2016 Sri Lanka withstood pressure from the food and beverage industry and introduced traffic lights labeling on sugary food and drinks tobacco taxation was increased significantly despite resistance there will be many challenges ahead as the country gears towards plain packaging ekat api kara introducing stricter tobacco and alcohol control legislation and extension of the traffic light system labeling system WHO will continue to support the country in its mission to resist industry interference and address the growing challenge of NCDs non-communicable diseases Sri Lanka is one of the 6 countries for targeted WHO support on NCD prevention and control from 3 levels of the organization WHO headquarters WHO regional office for Southeast Asia and WHO country office of Sri Lanka this will provide a major boost to the country's effort to reduce the NCD burden me egollo kiyano metendi obata viruddhawa dunkola karmaantaya panibima karmaantaya aushadha karmaantaya nagi hitena dawasaka ඒකට තමයි අපිට උදව් කරන්නේ. අද ඒකේ නියෝජිතයවද නැගී හිටිනවා. ඒගොල්ලෝ සමහරව ඉන්නේ වෛද්‍ය සංගම්වල. මට ගහනවා නම් ඒ කාලේ ඕන ගාණක් දෙන්න ලෑස්ති වුණා මේ කම්පැනි කාර්යෝ. ඒ කම්පැනි කාර්යෙන්ට වහල් වෙච්ච කට්ටිය තමයි අපිට ගැව්වේ. අපි මතක තියාගන්න මේ ප්‍රතිපත්ති UNP ශ්‍රී ලංකා ප්‍රතිපත්ති නෙවෙයි. මතක තියාගන්න. ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික මහාචාර්ය සේනක බිබිලේ මගේ ගුරුවරයාගේ ප්‍රතිපත්ති මේක සම සමාජ ප්‍රතිපත්ති මේක සමාජවාදී ප්‍රතිපත්ති මතක තියාගන්න කොයි ආණ්ඩුවෙන් කරත් මේ අපි කළා තියෙන UNP ප්‍රතිපත්තියක්වත් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියක්වත් නෙවෙයි මේවා ඉස්සරහට ගෙනියන්නේ කියලා මම ඉල්ලනවා සමාජවාදී කියන යම් අපමල් රේණුවකාරී හැඟීමක් තියෙනවා නම් මේ රටේ ජනතාවට සාමාන්‍ය ජනතාවට මේ උපකාර වෙන්නට හරි බොහොම ස්තුතියි